Om Shanti dedi hafifletme, yorulması visipasyona değil, udayasana morali, bak dada maduben. Morali saraya, sumi hiri daruvani. Parşuddhattı valarla paladinne, evite ubatı, adi pastiye pilipeye dinley. Pilipro rendi sitemete, korundu vakvanne. Kaşmaya, ඒ දරුවන් දැන් තමම බැන තබා ගත යුත්තේ කුමන බන්ධනයෙන්ද? පිළිතුර පියාව සිහිකිරීමේ බන්ධනයෙන්. මේ බන්ධනයෙන් ඔබ තමාව බැඳ ගැනීමෙන් ඔබගේ සියලු පාපයන් දුරු වී කවදුරටත් පාපයන් කිරීමෙන් ඔබ ආරක්ෂා වී ඔය ජීවාත්මය පිළිතුරු වේ. දෙවෙනි ප්‍රශ්නය භක්ති මාර්ගයේ නෞකරේ කුමක්ද? පිළිතුර උපන්දිනාදී සැමරීම භක්ති මාර්ගයේ නෞකරයක්. කෙසේ වෙතත් එහි යහපතක් නොමැත. මන්ද ඔහු උපන්දිනයේ සමර නැහිනා පිළිබඳව නිවැරදිව නොදන්නා බැවින් ගීතය සෙනෙහසේ සාදරය ඔබයි. අප ඉන් එක් මෙහකට පිපාසිතව බලා සිටිමු. ඕම් ශාන්ති. ඔය දරුවන්ට ගීතය ඇසුනා. මෙම ගීත නිර්මාණය කරන්නේ භක්ති මාර්ගයේ අයයි. භාරතය ශ්‍රේෂ්ඨ සහ පිදුම් ලබන්නට සුදුසුව තිබූ කල්හි භක්ති මාර්ගයේ කලකුණු තිබුණේ නැත. වේද හෝ ශාස්ත්‍ර තපස් රැකීම හෝ වන්දනා ගමන් දන් දීම හෝ පුණ්‍ය කර්ම තිබුණේ නැත. ඒ කිසිවක් නොතිබුණේ. ඒ සියල්ල මතුවී තිබෙන්නේ භක්ති මාර්ගයේය. ගීතයේ ඔවුන් ප්‍රථමයෙන් පවසන්නේ සෙනෙහසේ මහා සෛරවයි. ඔව් අපට ඉන් විදක් දෙන විට අප මෙහි සිට පිවිතුර ලෝකයට යයි. කෙසේ වෙතත් පානය කිරීමට සෙනෙහස ලබා දිය නොහැක. සෙනෙහස හැඳීමකි. පානය කිරීමට ලබා දෙන්නේ ඥානයේ අමෘතයයි. බාබා ඥානයේ සාගරයේ දෙවි මතු වී ඇති මේ සියලු ගංගාවන්ගේ නිර්මාණකරු කවරෙක්ද? එය මහා සෛර බව අනිවාර්යයෙන්ම කියයි. සියලුම ගංගා මතු වී තිබෙන්නේ එළිය. උදේම ඥානයේ මහා සෛර පරම ප්‍රියා පරමාත්ම ජීවයයි. එනි දැනුනේ ගංගාවන් හටගෙන ඇත්තේ ඔහුගෙනි. ඔවුන් ඔහුගේ වර්ණාව ගයයි. ඔබ සෙනෙහසේ සහ සතුටෙහි සාගරයයි. ඔබ අපට පානය කිරීමට ඥානය දෙන විට අප දිව්‍ය ලෝකයට යයි. අප විමුක්තිය ලබනවා. පරමපියා පවසන්නේ ඥානයේ සාගරය වන මා සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් දුරුදී ඔබ පිළිතුරු වේ. ප්‍රථම මොහොතේ මේ ඇසීමේ කාටද? මේ අදෘශ්‍යමාන දෙයක්. මිනිසුන් කරන්නේ මමත් ඔබයි පියාත් ඔබයි. පියා ඔබය. නමුත් ඔහුට මමයයි අමතන්නේ ඇයි? ඔහු පියා බව පැවසීම නිවැරදී. නමුත් මව කියා ඔබ අමතන්නේ කාටද? ප්‍රථමයෙන්ම ඥානයේ අමෘතය පාලනය කරන්නේ කවුද? එම කෙනා තමයි මම කෙනා තුළට ඇතුළු වෙයි. ඔහු ඥානය පවසන විට ප්‍රථමයෙන්ම
එය ඇසීමේ කාටද එය නිමිත වශයෙන්ය මෙම කෙනා නියුතුයි ඉබැවින් මව මෙම කෙනාය ප්‍රථමයෙන්ම ඔහුගේ දෙසවන් වලට හැසෙයි ඇත්ත වශයෙන්ම ඔහුගේ සිරුර ස්ත්‍රියක වේවි එසේනම් මව පැමිණියේ කොහෙන් සිටද මේ නිසයි ජගත් මාතාව සරස්වතී සිහි කෙරෙන්නේ සරස්වතීට සිතාරයක් තිබේ එයි බ්‍රහ්ම කුමරියක් කුමාරියක්ව බොහෝ වර්ණනා කරයි බ්‍රහ්මාව ඉතරම් වර්ණනා නොකරයි ජගත් මාතාවට තරම් සෙනග හමුවීම එහි වෙනුවෙන් නොමැත අමුස්තේ කලස තබන්නේ ව්‍යාන් ඥානීශ්වරී එනම් ඥානී දෙව දෙනවන කෙනා මතය ඥානී මහසාගරය ඔහුවන අතර පාරිශුද්ධ කරයේ කියන්නේ ඔහුට පමණයි කලියුග ලෝකයේ අපවිත්ත වන අතර සත්‍යුග ලෝකයේ පිරිතුරුයි සත්‍යදී ලක්ෂ්මී සහ නාරායණී රාජධානී තිබුණා එහෙමිට රාජධානී තිරිසේ ලැබුණේ කෙසේද ඥානයේ මහා සර්ව පැමිණ විට පාරිශුද්ධත්වයේ වළන් පළඳින බව දීකර ඇත ප්‍රධාන කෙනා ලෙස සැලකෙන සහෝදරියාසුන්ගෙන අනෙක් සහෝදර සහෝදරියන් මත රාක්‍යයක් බඳේ පාරිශුද්ධ කරු පරම කියා පවසන්නේ පිළිතුරු වන්න එවිට ඔබට ආධිපත්‍යයේ තුලකෙහිමේ නම් කියෙන්නේ පාරිශුද්ධ කරුට පැමිණෙන්නට කියා මිනිසුන් කන්නඩව් කරන සංගමයුගයගෙනයි මෙහි රාජධානියක් නැත පරමපියා පවසන්නේ ඔබ දෝෂිත සහ අපවිත්‍ර බවෙන් පරිවර්තනය වී පිරිසිදු සහ ශ්‍රේෂ්ඨ වන්නේ නම් ඔබට ආධිපත්‍යයේ තිලකය හිමිවෙයි තිලකය සැදවින් තබන්නේ නැත එය ඔබට පහදා දෙනවා පමණයි අපවිත්‍ර ලෝකයේ තිබෙන්නේ අපවිත්‍ර අය විසින් අපවිත්‍ර අයව පාලනය කිරීමය දැන් ඔබ පිළිතුරු වන බවට පොරොන්දුවක් වන්න පොරොන්දුව යන වචනේ නිකමට පවසයි මන්ද ඒ ඥානය පිළිබඳ කාරණයකි ඔබ පරමපියාගේ පාරිශුද්ධ කරගේ ඥානයේ සාගරයේ දරුවන්ී ඇති බව ඔය දරුවන් දන්නවා එබැවින් ඔබ අනිවාර්යෙන්ම පිළිතුරු විය යුතුයි එසේ නැත්නම් රක්ෂාබන්ධන දිනයේ රාකියක් බැඳීමේ හෝ තිලකයක් තැබීමේ පලක් නැත ඔබ තිලකයක් තබන්නේ නැත හෝයි එම ක්‍රමවේදය භක්ති මාර්ගයේ නැසමට නිර්මාණය කර ඇත ඔබන්ට කිසි දෙයක අරුතරට හෙන්නේ නැත ආධිපත්‍යයේ තිලකේ ලැබෙන කාටද කවදාද මෙහි සෑම දෙයක්ම ඥාන පිළිබඳ කාරණයකි එබැවින් ඔබ ගොස් මේ විස්තර කළ යුතුයි දහම්මයන ඔබගේ වගකීම නියයි සහෝදරියක් එකී සහෝදරයන් මත රාකියක් බඳින නමුත් එයවත් පිළිතුරු රැඳී සිටින්නේ නැත දැරියක් කුමාරයක් සිටින විට
Evet, Patrona'ya apolitri mağvurun saha, konarın siyarlanmış rakibandı. İlk yerini onu sivitri babadı. Mağvurun kohumatta pavitrayı. Rakyat bandinin yanı ilk parasmete sebebi Krishna'da öpete onun pasu samadana akarayı onun sebebinme sivatını nirmanaya kirete upandine kisi palak nete tibenni vedana pamanay ohun sirajayantiye inam ohuge upandiniye samadana namot ohun kisi deyat nadani යහපතස්තිලේ සැබෑනෝන දේහි ඇත්තේ පාඩුවක් පමණයි මේ ව්‍යාජ ලෝකයයි ඔහු රාහුස්සලේ ව්‍යාජ ලෙස සමනයි ඇත්ත වශයෙන්ම ඒ පාරිශුද්ධත්වය පිළිබඳ කාරණයකි පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වේවි මේ දැන් ඇරඹුණා පමණයි පෙර කල පාරිශුද්ධ කරුවා කවරෙද්ද හෝ ඔහු පැමිණ රාසිය බඳින්නේ කිසිද කියාවත් ඔබ දැන සිටියේ නැත. එබැවින් ඔබ කිසිදා අපවිත්‍ර නොවේතුයි. ඔබ සියල්ලන්ට පවසන්නේ පොරොන්දුවක් වන්න. අද සිට ඔබ අනිවාර්යෙන්ම ඔබව පවිත්‍ර කරන පරම පියාගෙන් දිව්‍ය ලෝකයේ ස්වාධිපත්‍ය හිමි කර ගන්නා බවට අප නියත වශයෙන්ම පවිත්‍ර වනවා. ඔබව අපවිත්‍ර කරන රාවණගේ සේනාව ඔබට බොහෝ කරදර ගෙනෙයි. පරම පියා පවසන්නේ දැන් දිගින් දිගටම මා සිහිපත් කිරීමෙන් ඔබ අඛණ්ඩව පිවිතුරු වී ඔබගේ පාපයන් දුරු වේයි. පරමාත්ම දෙවියන් පවසයි නිරතුරුවම මා පමණක් සිහි කරන්න. එවිට ඔබ මෙම යෝගාවින්ෙන් පිවිතුරු වේයි. මේ සඳහා රාකියක් බැඳීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පාරිශුද්ධ කරු පරම පියා පවසන්නේ මා සිහිපත් කිරීමෙන් ඔබගේ අතීතේ පාපයන් දුරවන අතර ඔබ පිවිතුරු රැඳී සිටින බැවින් අනාගතයේද කිසිදු පාපයක් සිදු නොකරයි. ඔය බ්‍රහ්ම කුමර කුමරියන් ඉතා හොඳින් විස්තර කරයි. පිරිමින් බ්‍රහ්ම කුමාරයන්ය මවවරුන් වර්ණනා කරයි. ගුරු කෙනෙක් වන එක්මවක් පමණක් සිටිය නොහැක. මෙය පවුල් මාවතයි. ඔවුන් අඛණ්ඩව සමරා ඇති සියලුම උත්සව අන්ධ විශ්වාසය මත පදනම් වී ඇත්තේ මුදල් උපයා ගැනීම සඳහාය. පෙර කල බ්‍රාහ්මණ පූජකයෙක් එක් වර්ගයක රාකියක් පමණක් ගෙන එන අතර ඔහු එය පිරිමි සහ ගැහැණුන් යන දෙපිරිසටම බඳී. එසේ කිරීමෙන් ඔහු පයිසාවක් උපයා ගනී. ඇතැම් ධනවත් අය විටක අන්නා එකක් හෝ දෙකක් එනම් පයිසා හයක් ලබා දෙයි. බොහෝ ධනවත් කෙනෙක්
රුපියලක් ලබා දෙයි. ඔහුන් දැන් කරන දේවල් බලන්න. සහෝදරියක් රාකියක් බැඳ ඔහු මත තිලකයක් තබනා කර එවිට සහෝදරයා ඇයට ඉතා හොඳ තෑග්ගක් ලබා දෙයි. ඇතැම් විට ඔහු ඇයට රන් කාසියක් හෝ රුපියල් 50ක් පවා ලබා දෙයි. එය ඇත්ත වශයෙන්ම බ්‍රාහ්මණ පූජකයෙකුගේ වගකීම වන නමුත් ක්‍රමවේදය වෙනස් විය. ඔය බ්‍රාහ්මණය සැබෑ මුඛයෙන් උපන් නිර්මාණය වන අතර ඒ බ්‍රාහ්මණයන් මෞකුසකින් උපත ලබයි. දේවතාවන් වන්නේ ඔය බ්‍රාහ්මණයන් පමණයි. බ්‍රාහ්මණයන් වීමෙන් පසුව ඔබ පිවිතුරු වීම ආරම්භ කරයි. පාරිශුද්ධ කරුවන්නේ ඒකායන පියා පමණයි. කුමාරියක් රාකියක් බැඳීමට ගොස් පසුව අපවිත්‍ර වන්නේ නම් ඇගේ තිලකය ඇයට අහිමි වෙයි. ඇයට ආධිපත්‍යයක් ලබා ගත නොහැක. මෙහි පරම පියා පරමාත්ම ජීවේ නෝගයක් නිකුත් කරයි. පිවිතුරු වන අය පිවිතුරු ලෝකයේ අධිපතියන් වෙයි. පිවිතුරු වන්නේ ඔබ පමණයි. එබැවින් රක්ෂා බන්ධනය පාරිශුද්ධත්වයේ සංකේතයක් බව ඔබ ප්‍රථමයෙන් විස්තර කළ යුතුයි. රාගයේ එම සතුරා පරාජය කරන්න එවිට ඔබ පිවිතුරු වෙයි. නොකඩවා මා සිහි කරන්න. ඔබට බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ බර ඇති බැවින් සිහිපත් කිරීමේ බන්ධනය ඉතා ශක්තිමත්ය. සුවර්ණමය සහ රිදී යුගයන්හිදී ඔබ පිවිතුරුව සිටි ආකාරයත් පාරිශුද්ධාධිපත්‍ය තිබූ ආකාරයත් ඔබේ මාධිපත්‍ය හිමි කරගත්තේ කෙසේද කියාත් විස්තර කරන්නේ පරමපියා පමණයි. නාටකයේ චක්‍රේ ගමනේ වන්නේ මෙසේය. පාරිශුද්ධ කරු පරමපියා පැමිණ සෑම කෙනෙකුටම පිවිතුරු වීමට කියා තිබේ. බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන අය තම පවුලේ අය සමග නෙළුම් මලක් මෙන් ජීවත් වන අය පිවිතුරු වී දිගටම පියා සිහි කරන අය උසස් තත්ත්වයක් හිමි කරගනී. වසර 5000කට පෙර එය ඒ ආකාරයෙන් සිදුවිය. එය දැන්ද සිදුවිය යුතුයි. අද ලෝකයේ කෙබඳුද කියා බලන්න. මෙවැනි ගීතයක් තිබේ. අද මිනිසුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? දිව්‍ය ලෝකයේ වන නව භාරතය සහ අපාය වන පැරණි භාරතය අතර කෙතරම් වෙනසක් තිබේද කියා බලන්න. එය සතුරු දේශයේ බැවින් එහි ඔවුන් එකිනෙකාට සෙනෙහස දැක්වුවා. මෙය දුක් දේශයයි. රාවණ ඔබගේ රාජධානී පැහැරගත්තා. රාමා සහ රාවණගේ කතා පොත නිර්මාණය කිරීමට සිදුවිය. වසර 5000කට පෙර රාම රාජධානිය පැවතුනා. ආධිපත්‍ය පැවතිය. පරමපියා පවසන්නේ දැන් නිරතුරුව මා පමණක් සිහි කරන්න. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර නෙළුම් මලක් මෙන් පිවිතුරු වන්න. එවිට ඔබට පිවිතුරු ලෝකයේ ආධිපත්‍යයේ තිලකය හිමි වෙයි. අප රාජ්‍ය උගාව හදාරනවා.
මෙය ස්වආධිපත්‍ය ලබා ගැනීමට ඇති ඉගෙනීමයි. අනික්වා දහම්මන පූජකයන් දෙන තිලකයන් ඔවුන්ට ස්වආධිපත්‍යයේ බොහෝ විවිධ වර්ගවල තිලක් තිබේ. ඔය දරුවන්ට රාජධානිය හිමිවෙයි. එනම් ඔබ පියාට කීකරු වුණොත් ඔබගෙන් මෙසේ විමසන්නේ ඒ නිසාය. පාරලෞකික පරමපියා පරමාත්ම ජීවය සමඟ ඔබේ සම්බන්ධකම කුමක්ද? පාරිශුද්ධ කරුවන්නේ පරමපියා පමණයි. ඔහු පවසන්නේ පිවිතුරු වී පිවිතුරු ලෝකයේ අධිපතියකු වන්න. පරමපියා සංගම යුගයේදී ඔබව පිවිතුරු කරවනවා. එය දැන් සංගම යුගයේ වන අතර මරණය ඔබගේ අතරඟ තිබේ. ඔබට පියාට අයිති වීමට කියා පවසන්නේ ඒ නිසාය. ඔබට අවවාද දෙනු ලබනවා. මෙය වටහා ගැනීම පිළිබඳ කාරණයක්. අප පරමාත්ම දෙවියන්ගේ නිර්මාණය වන බැවින් පරමපියාගෙන් අපට ලැබෙන උරුමය දිව්‍ය ලෝකයයි. සැබවින්ම දිව්‍ය ලෝකයේ තිබුණේ පරමාත්ම දෙවියන් පැමිණ බැතිමතුන්ව ඔහුගේ දේශයට රැගෙන යන බව ඔබ පවසයි. දේශ දෙකක් තිබේ. විමුක්ති දේශය සහ ජීවන මුක්ති දේශය. භාරතය ජීවන මුක්තියෙන් තිබුණේ අන් සියලුම ජීවාත්ම එකල සිටියේ සාම දේශයේය. මේ සතුරු දේශය විය. එකල දුක් දේශය නොපැවතිය. එම සතුරු දේශය දැන් දුක් දේශය බවට පත් වී තිබේ. මෙම චක්‍රය අඛණ්ඩව නැවත නැවතත් සිදුවේ. කලියුගයට පසුව සත්‍යයුගයද පැමිණෙයි. සත්‍යයුගය ස්ථාපිත කරන්නේ ඒකායන පියා පමණයි. පාරිශුද්ධකරු ඔහුම පමණයි. කලියුගයේ අපවිත්‍ර ලෝකයෙන් පිවිතුරු ලෝකය නිර්මාණය වෙයි. රාමාගේ රාජධානිය ආරම්භ වෙයි. පරමාත්ම දෙවියන්ගේ උසස් වදන් වන්නේ නෙළුම් මලක් මෙන් පිවිතුරු වී විශාලම සතුරාවන රාගය පරාජය කරන්න. කෙසේ වෙතත් එම බ්‍රාහ්මණ පූජකයන් සහ සියලුම සහෝදර සහෝදරයන් අපවිත්‍රයි. අපවිත්‍රය අපවිත්‍රය මත සාක්‍යයක් බඳේ. පරමපියා පැමිණ ඔබ ලවා පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් ලබා ගන්නේ මෙම සංගම යුගයේදී පමණයි. පාරිශුද්ධකරු පරමපියා පැමිණෙනතුරු ඔබට ස්ව ආධිපත්‍ය හිමිවන්නේ කෙසේද? ඔබ විනායට විස්තර කළ දෙන්නේ කෙසේද කියා පියා ඔබට පහදා දෙයි. ඔහුන්ට පවසන්න. ඔබ පළමුවෙන්ම පාරිශුද්ධකරුට මේ පැමිණෙන්නට කියා කන්නලව් කරයි. එබැවින් ඔබ අඩගසන්නේ කාටද? ඔබ ගායනා කරන්නේ මෙසේය. මවත් ඔබයි, පියාත් ඔබයි. ඔබ ගායනා කරන්නේ කාගේ ප්‍රශංසාවද? ඒ මිසකෙන් පරමාත්ම දෙවියන්ගේ විය යුතුයි. පාරිශුද්ධ කරු ලෙස අමතන්නේ ඔහුම පමණයි. ඔහු පැමිණී විට ඔබ ලවා පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් ගනී. දෙවනුව ඔබට බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ බරක් තිබේ. චක්‍රයෙන් භාගයකට
රාවණගේ රාජධානියට දිනෙන් දින වඩා දුකටපත් වීමෙන් සහ අපවිත්‍ර වීමෙන් උපදෙන් මුළුමනින්ම පහත් වී ඇත. ඔබගේ ආයුෂ කෙටි වී ඇත. ඒ අතර අකල් මරණද දිගටම සිදුවෙමින් පවතී. ඔබ ඉන්ද්‍රියන් පිනවන අය එනම් භෝගීන් බවට පත් ඇත. සත්‍යයේ ඔබ යෝගීන් විය. ඔබගේ පවුලේ අය සමග ඔබ නිමිත්තල වාසය කළා. ඔවුන් සියලු ගුණධර්මවලින් සපිරියයයි පැවසනු අතර ඒ දුර්ගුණවලින් තොර ලෝකේ විය. එහි එය පවුල් මාවතයි. එහිදී ඔවුන් රාජධානිය පාලනය කරයි. එහි විවාහද සිදුවෙයි. එය පිවිතුරු රාජධානියයි. අසුන්ගෙන පාරිශුද්ධ කරු පරමපියා අපවිත්‍ර ලෝකය පිවිතුරු කරන ආකාරය වටහා ගන්න. සාඛියත් මනින්නේ පාරිශුද්ධත්වය වෙනුවෙනි. ඔහු පවසන්නේ මව්වරුන්ට නමස්කාර වේවා. කුමාරියක් මවක්ද වෙයි. මෙහි සියලුම කුමාරීන් මව්වරුන් සහ පිරිමි අපවිත්‍ර බවෙන් පිවිතුරු වෙයි. පාරිශුද්ධ කරු පරම පියා පැමිණේ පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වන්නට ඔබව දිරිගන්වයි. මන්මනා බව පිවිතුරු වී මා සිහි කරන්න. ඔබගේ පාපයන් දුරු කරගන්නට වෙනත් මගක් නැත. ඔබ දන්පම් මිදී නම් ඔබට රාජකීයත්වයක් හිමි නොවේ. යෝගාවේ සිට පාපකාරී ක්‍රියා ජය ගන්නා අය පාපකාරී ක්‍රියා ජය ගන්නා රජවරුන් වෙයි. එනම් විකර්මජිත් රජු. විකර්මජිත් රජුගේ කාලවකවානුව පළවෙන වර්ෂයේ ආරම්භ විය. වර්ෂ 2500ක් පැවතෙයි. ඉන්පසුව වික්‍රම රජුගේ කාලවකවානුව වර්ෂ 2500 සිට වර්ෂ 5000ක් පැවතෙයි. මිනිසුන් විවිධ කාලවකවානු ගැන නොදනි. වික්‍රමජිත්ගේ එනම් පාපකර්ම ජයගත් රාජධානිය සත්‍යයේ සහ ත්‍රිදී යුගයේ දිගටම පවතී. එම යුගය වසර 10000 ගණනක් පවතින බවත් වික්‍රම කාලවකවානුව එනම් පාපයේ කාලය වසර 2000ක් පමණක් පවතින බවත් මිනිසුන් පවසා තිබේ. ඇත්ත වශයෙන්ම ඒ භාගයක් බැගින් විය යුතුයි. මේ සෑම දෙයක්ම වටහා ගත යුතුයි. ප්‍රථම දේවන්නේ පාරිශුද්ධ කරු කවරෙද්ද? අපවිත්‍ර මනුෂ්‍යයන් ඔහු සිහි කරයි. පිරිතුරුවය ඔහු සිහිනු කරයි. එහිදී ඔහුට සතුට තිබේ. එබැවින් ඔවුන් ඔහු සිහිනු කරයි. අච්චා සුමීරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. යෝගාවේ සිට පාප ක්‍රියා ජය ගන්නා කෙනෙක් වන්න. ඔබ පාප ක්‍රියා ජය ගන්නා රජෙක් වන්නේ
ඔබගේ පාපයන් ජය ගැනීමෙන් පමණයි. සුව ආධිපත්‍ය තිලකය තමන්ට ලබා දෙන්න. අංක දෙක පිවිතුරු වී සෑම කෙනෙක් මතම පාරිශුද්ධත්වය වෙනුවෙන් රාකියක් මනින්න. මෙලුම් මලක් මෙන් වැඩී සිටින්න. වරදානය ඔබ ස්වයං සාර්ථක ස්වාමියෙකු වී ඥානයේ බලයෙන් ඔබේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කරන්න. ඒ විස්තර කරනවා දිනපතා ඔබේ සියලුම සහයෝගශීලී භෞතික ඉන්ද්‍රියන් වල රාජ ස්වභාවක් පවත්වන්න. එසේම ඔබේ භෞතික ඉන්ද්‍රියන් හෝ මේ කරුවන්ගෙන් කිසිවෙකුත් නැවත නැවත වැරදි කරනවාද කියා පරීක්ෂා කරන්න. හේතුව කිසියම් වැරැද්දක් ඔබ නැවත නැවත කරන විට එය දැඩි සංස්කාරයක් බවට පත්වෙනවා. එබැවින් පරීක්ෂා කරමින් ඒ ඥානයේ බලයෙන් වෙනස් කරන්න. එවිට ඔබ සුඛී සාර්ථකත්වයේ ස්වාමියෙකු යැයි කියනු ඇත. ස්වයං පාලනය කිරීමෙහි සාර්ථක වූ සමග සම්බන්ධතාවයට පැමිණෙන සියලු ජීවාත්මයන්ද සෑහීමට පත්වන්නේ එවන් ජීවාත්මයන් සියල්ලන්ගේ ස්තුතියට යෝග්‍ය වන නිසාවෙනි. පාඨය සෑම මොහොතේම කරන් කරවන් හාර් බාබා සිහිපත් කරන්න. එවිට ඔබට මම යන විඥානයේ යම් අහංකාරයක් ඇති විය නොහැක. සෑම මොහොතේම කරන් කරවන් හාර් බාබා සිහිපත් කරන්න. එවිට ඔබට මම යන විඥානයේ යම් අහංකාරයක් ඇති විය නොහැක. ඕම් ශාන්තිේ.